අයිබෝවන් මිස්ටර් මාර්කට් සිලෝන් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද 2024 ඔක්තෝබර් පළවෙනිදා අද බලමු අපි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු පළතුරු ධාන්‍ය වර්ග, පලා වර්ග, අල වර්ග ඇතුළු සියලුම අත්‍යවශ්‍ය භෝග ද්‍රව්‍යවල මිල ගණන් කොහොමද වාර්තා වුණේ කියලා. අද බොහෝමයක් එළවලු වර්ගවල මිල ගණන් අද දිනේදී අඩු වෙලා තියෙනවා. අපි බලමු කොහොමද ඒ අලුතුන මිල ගණන් ටික වාර්තා වෙන්නේ කියලා. ඒ වගේ මුලින්ම මතක් කරන්න ඕනි අපේ YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඔබට දිනපතා මෙලවලු මාළුමේ ගැන අනිවාර්යයෙන්ම අපේ YouTube නාලිකාව හරහා බලන්න පුළුවන්. පහලින් තියෙන bell icon එක click කරොත් අපි video එක දාපසනින් ඔබට ඉක්මනට එළවලු මිල ගණන් ටික බලා ගන්න පුළුවන් කියලා මතක් කරන ගම මේ video එක වටිනවා නම් හොඳයි නම් අනිවාර්යයෙන් like එකක් comment එකක් දාන්න. ඒක මට කරන ලොකුම ලොකු උදව්වක්. හරි බලමු අද කොහොමද එළවලු මිල ගණන් ටික අඩු උනේ කියලා. අද මුලින්ම ගෝවා අඩු වෙනවා රුපියල් 150ත් 180ත් අතර මිල ගණන් දක්වා අද දිනේදී අල වේලා තියෙන්නේ. ඒ වගේම මල්ගෝවා රුපියල් 250ත් 300ත් අතර මිල තමයි අද වාර්තා වුනේ. ලයික් එකක් දැම්ම නැත්නම් දැම්ම දාන්න. හරි මීළඟට රතු ගෝවා මිලක් අද දිනේදී වාර්තා වුනේ. බොන්චි මිල අඩු වෙනවා රුපියල් 140 දක්වා 140ත් 250ත් අතර මිලක් වෙද්දී අද ලීසුත් රුපියල් 150 දක්වා අඩු වෙලා තියෙනවා. 200ත් 150ත් අතර මිල තමයි වාර්තා වුනේ. කැරට් රුපියල් 100යි 120යි අද දවසේදී අලෙවි වෙලා තියෙන්නේ. ඒ වගේම කොළබීට් රුපියල් 70ත් 80ත් අතර මිල තමයි අද මිල අඩුවීමක් වාර්තා වෙනවා. අද කඩ්බීට් රුපියල් 80ත් 100ත් අතර මිල අඩුවීමක් ඊට සාපේක්ෂව වාර්තා වෙනවා. ඒ වගේම තක්කාලිත් රුපියල් 180ත් 220ත් අතර මිල ගණන් වලට අලෙවි වුණත් ඊට සාපේක්ෂව මිල අඩු වෙලා තියෙනවා. රාබු රුපියල් 50ත් 70ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුණේ. නෝකෝ රුපියල් 100ත් 110ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී අද බොහොමයක් එළවලු මිල අඩු වුණා. කැකිරි රුපියල් 50ත් 60ත් අතර මිලක් තමයි අද දිනේදී වාර්තා වුණේ. පිපිඤ්ඤා රුපියල් 60ත් 70ත් අතර මිල අඩුවීම තමයි අද පිපිඤ්ඤා වලිනුත් වාර්තා වන්නේ. අද ලංකා අර්ථාප රුපියල් 180ත් 200ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. ආනයන අර්ථාප කිලෝ 1 රුපියල් 150ත් 170ත් අතර මිලක් වෙද්දී වැටකොළොත් මිල අඩු වුණා රුපියල් 150ත් 230ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. බණ්ඩක් රුපියල් 70ත් 80ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවි වෙලා තියෙනවා. පතෝල රුපියල් 130ත් 140ත් අතර මිල ගණන් වලට අද දවසේ අලෙවි වෙද්දී කරවිල මිල වාර්තා වෙනවා. රුපියල් 270ත් 300ත් අතර මිල ගණන් වලට තුඹ කරවිල රුපියල් 430ත් 450ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුණේ. ඒ වගේම වට්ටක් රුපියල් 50ත් 55ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවි වෙනවා. අද දවසේදී බටාන රුපියල් 90ත් 110ත් අතර මිල ගණන් වලට අලෙවි වෙලා තියෙනවා. ඒ වගේම වම්බට රුපියල් 150ත් 200ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. අද දවසේදී තිබ්බටු කිලෝ එක රුපියල් 380ත් 400ත් අතර මිල ගණන් වලට අලෙවි වෙලා තියෙනවා. එළබටු කිලෝ එක රුපියල් 180ත් 200ත් අතර මිලක් තමයි අද දිනේදී මිල වාර්තා වුනේ. බෝලබටු රුපියල් 200ත් 210ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවි. දඹල අලෙවි වෙන්නේ රුපියල් 170ත් 180ත් අතර මිල ගණන් වලට. මෑකර රුපියල් 100ත් 150ත් අතර මිල ගණන් වලට අද දවසේදී අලෙවි වෙලා තියෙනවා. මුරුංගා රුපියල් 350ත් 500ත් අතර මිලක් තමයි අද දිනේදී වාර්තා වුනේ. අලු කෙසෙල් මිල වාර්තා වෙන රුපියල් 120ත් 170ත් අතර මිල. ඒ වගේම කෙසෙල් මුව රුපියල් 50ත් 70ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවි වෙනවා. අද දවසේදී ඇඹරැල්ලා රුපියල් 90ත් 100ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේමයි චව් මිල වාර්තා වෙන්නේ රුපියල් 70ත් 80ත් අතර මිලක්. ඒ වගේම අද දවසේදී දෙහි රුපියල් 300ත් 380ත් අතර මිල ගණන් වලට තමයි අද දිනේදී අලෙවි වුණේ. මාළු මිරිස් කිලෝ එක මිල රුපියල් 350ත් 450ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුණේ. අම් මිරිස් රුපියල් 150ත් 220ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවි වෙද්දී වීලි මිරිස් කිලෝ එකක් රුපියල් 670ත් 675ත් අතර මිලක් වාර්තා වෙනවා. නයි මිරිස් රුපියල් 350ත් 600ත් අතර මිල ගණන් වලට අද දවසේදී අලෙවි වෙද්දී පොලොස් මිල රුපියල් 120ත් 140ක් විදිහට තමයි අද දඹුල මිල වාර්තා වුනේ. සුදු ලුණු කිලෝ එක මිල රුපියල් 480ත් 490ක් විදිහට වාර්තා වෙද්දී රතු ලුණු රුපියල් 120ත් 300ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ලංකා ලොකු ලුණු ආනයන මිල රුපියල් අද දවසේ 260ත් 265ක් වෙනකොට ලංකා ලොකු ලුණු මිල රුපියල් 200ත් 230ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුනේ දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ. අපි මෙලාට බලමු අල වර්ගවල මිල ගණන් කොහොමද වාර්තා වුනේ කියලා. මුලින්ම නෙළු මල මිල වැඩි වුණා අද දවසේදී රුපියල් 350ත් 400ත් දක්වා. කොහිල අල රුපියල් 100ත් 110ත් අතර මිල ගණන් වලට අලෙවිද්දී අද දවසේදී කිරි අල කිලෝ එක රුපියල් 220ත් 230ත් අතර මිල ගණන් වලට අලෙවිනවා. ඒ වගේ මඤ්ඤොක්කා රුපියල් 60ත් 70ත් අතර මිල ගණන් වලට අද දවසේ අලෙවිද්දී බතල මිල අඩු වුණා රුපියල් 30ත්
65 අතර මිලක් තමයි වාර්තා වුණේ. ඉන් අඩවලින් අදත් මිලක් වාර්තා උන්නෑ දම්ලාතික මධ්‍යස්ථානයේ. ඉංගුරු රුපියල් 850 800 850 අතර මිල ගණන්වලට තමයි අද අලෙවි වුණේ. කහ මිල රුපියල් 200 250 අතර මිල ගණන්වලට අලෙවි වෙලා තියෙනවා. අපි මිලන්න බලමු පලා වර්ගවල මිල ගණන් කොහොමද දඹුල්ලේ වාර්තාවනේ කියලා. මුලින්ම ලුණු ගොල රුපියල් 180ත් 190ත් අතර මිල ගණන්වලට අලෙවෙද්දී මුකුණු ඇන්න අලෙවියන්නේ රුපියල් 20ත් 25ත් අතර මිල ගණන්වලට, ඒ වගේම සලාද රුපියල් 80ත් 100ත් අතර මිල ගණන්වලට අද දවසේදී අලෙවි වෙලා තියෙනවා. කරමිච්ච මිල රුපියල් 70ත් 100ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. ඒ වගේම අතුගෝවා රුපියල් 130ත් 150ත් අතර මිල ගණන්වලට අලෙවෙද්දී අද දවසේදී නිවිති වාර්තා වෙන රුපියල් 40ත් 50ත් අතර මිල ගණන්. ඒ වගේමයි කවුකුන් රුපියල් 20ත් 25ත් අතර මිල ගණන්වලට අද්දිනේදී අලෙවි වෙලා දෙනවා. අපි මිලන්ට බලමු ධාන්‍ය වර්ගවල මිල ගණන් කොහොමද අද දඹුල්ලේ වාර්තා වුණේ කියලා. මුලින්ම බඩඉරුගට රුපියල් 100ත් 110ත් අතර මිල ගණන්වලට තමයි අද අලෙවි වන්නේ. ඒ වගේම සෝයාබෝංචි රුපියල් 270ත් 280ත් අතර මිල ගණන්වලට අලෙවි වෙලා දෙනවා. අද සියඹලා මිල වාර්තා වෙන්නේ රුපියල් 790ත් 800ත් අතර මිල ගණන්. ඒ වගේම තල රුපියල් 550ත් 600ත් අතර මිල ගණන්වලට තමයි අලෙවි වුණේ. මුං ඇට කිලෝ එක රුපියල් 700ත් 710ත් අතර මිල ගණන්වලට අද දවසේදී අලෙවෙද්දී කව්පි රුපියල් 550ත් 560ත් අතර මිල ගණන්වලට අලෙවෙනවා. කුරක්කන් රුපියල් 290ත් 300ත් අතර මිලකට තමයි අද දිනේදී අලෙවෙන්නේ. කඩල රුපියල් 430ත් 440ත් අතර මිල ගණන්වලට අලෙවෙද්දී රටකජු මිල වාර්තා වෙන රුපියල් 220ත් 270ත් අතර මිල ගණන්. අපි මිලට බලමු පළතුරු වර්ගවල මිල ගණන් කොහොමද වාර්තා වුණේ කියලා. මුලින්ම කෙසෙල් වර්ගවලින් සීන් කෙසෙල් රුපියල් 100ත් 120ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. ඇඹුල් කෙසෙල් කිලෝ එකක් රුපියල් 100ත් 140ත් අතර මිල ගණන් වලට අලෙවෙද්දී අද දවසේදී කෝලි කුට්ටු රුපියල් 300ත් 350ත් අතර මිල ගණන් වලට තමයි අද දිනේදී අලෙවි වුණේ. ඇන්බන් කිලෝ එක රුපියල් 150ත් 200ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවි වෙනවා. රතබෙලා කෙසෙල් රුපියල් 300ත් 350ත් අතර මිල ගණන් වලට අලෙවෙද්දී පේර අලෙවන්නේ රුපියල් 350ත් 400ත් අතර මිල ගණන් වලට. ඒ වගේමයි පැපොල් රුපියල් 100ත් 130ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවි වෙලා තියෙනවා. කොමඩු කිලෝ 1 මිල රුපියල් 100ත් 110ක් විතර තමයි අද තොග මිල දඹලෙන් වාර්තා වුණේ. අන්නාසි රුපියල් 500ත් 540ත් අතර මිල ගණන් වලට අලෙවෙද්දී අද දවසේදී අඹ රුපියල් 80ත් 100ත් අතර මිලදී ගැනීමට හැකි වුණත් කාර්තකොළඹන් රුපියල් 250ත් 300ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වෙලා තියෙන්නේ. අල්පෝන්සු රුපියල් 600ත් 700ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවෙනවා. පැෂන් රුපියල් 400ත් 500ත් අතර මිල ගණන් වලට අලෙවෙද්දී අද දවසේදී අලිපේර කිලෝ එක රුපියල් 200ත් 250ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. ඒ වගේම කටු අනෝද කිලෝ එක රුපියල් 100ත් 120ත් අතර මිල ගණන් වලට අලෙවෙනවා. අද දවසේදී නෙල්ලි රුපියල් 350ත් 400ත් අතර මිල ගණන් වලට අලෙවෙලා තියෙනවා. ඒ වගේම දියුල් රුපියල් 80ත් 100ත් අතර මිලකට තමයි අද අලෙවි වුණේ. අද දවසේදී බෙලි රුපියල් 400ත් 450ත් දක්වා මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේමයි තැඹිලි ගෙඩියක තොග මිල අද දවසේදී රුපියල් 100ත් 120ක් විදිහට වාර්තා වෙද්දී පොල් ගෙඩියක තොග මිලත් රුපියල් 90ත් 100ක් විදිහට තමයි වාර්තා වුණේ. දිගටම අපිත් එක්ක රැඳී සිටින සෑම දාම එළවලු මිල ගණන් බලන්න අදට සමුගන්නන් ඔබට සුබම සුබ දවසක්.